ඔගොල්ල හැමෝම ජානකිස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ නිර්මාංශික අයට ගෝවමල් මාළුවක් මස් වගේම හදන හැටි. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ල තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න, share කරන්න, අමතක කරන්නත් එපා. එවගේම subscribe button එක ළඟ තියෙන bell icon එකත් click කරන්න. අපි එහෙනම් මේ ගුවමල් මාළුව මස් වගේම හදාගන්න යමු. මම මෙතන ගුවමල් මේ විදිහට ගලවලා අරන් තියෙනවා. මම මේ පොඩි එකක් තිබ්බ ඔයගොල්ලන්ට පෙන්වන්න කොහොමද කියලා. මෙන්න මේ විදිහට ගුවමල් ටික ගලවලා අරගන්න. මේ වගේ කෑල්ල අයින් කරන්න. මෙන්න මේ වගේ ලොකුට ගලව ගන්න. ඊළඟට මම මේ ගෝවා මල් ටිකට උණු වතුර දාලා වැහෙන්න මේ විදිහට උණු වතුර දානවා. දාලා විනාඩියක් විතර තියලා පෙරලා ගන්නවා. මේ තියෙන්නේ වතුර පෙරාගත්ත ගෝවා මල් ටික. මේ ගෝවා මල් ටිකට මම ලුණු තේ හැන්දක් එකතු කර ගන්නවා. ඒ වගේම සිහින්ව කපාගත්ත කරපිංචි ටිකත් එකතු කරනවා. ඒ වගේම ජින්ජර් ගාලික් පේස්ට් එකත් තේ හැන්දක් විතර එකතු කරනවා. ඒත් එක්කම මං ගෝවා මල් එකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි මිරිස් කුඩු තේ හැඳි භාගයයි තුන පහ කුඩු තේ හැඳි භාගයයි මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට මේ වගේ මිශ්‍ර කරනවා. ඊළඟට මම බැටර් එක හදාගන්න මේ භාජනයට කෝන් ස්ටාච් මේ සැහැඳි තුනක් එකතු කරනවා. අපි බැටර් එක හදාගන්න කෝන් ස්ටාච් මේ සැහැඳි තුනක් මම එකතු කරා. ඕගොල්ලන්ට පොටේටෝ ස්ටාච් හරි ටැපියෝකා ස්ටාච් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කෝන් ස්ටාච් එකට පාන් පිටි මේ සැහැඳි හතරක් එකතු කරනවා. මේ මිශ්‍රණයට ලුණු තේ හැන්දක් එකතු කරනවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරනවා. මෙහෙම ටිකක් කලවම් කරලා ඒකට තුන පහ කුඩු තේ හැන්දක් විතර එකතු කරනවා. ඊට පස්සේ මේකට වතුර දාලා ටිකක් ඝනකම බැටර් එකක් හදා ගන්නවා. මේ විදිහට වතුර දාලා
මේ විදිහට ටික ටික වතුර දාලා මේ උකු බැටර් එකක් හදා ගන්නවා. අපි හදාගත්ත බැටර් එක මේ විදිහට ගෝවා මල් වලට දාලා ගෝවා මල් එක කෝට් කරගන්නවා. මේ තියෙන්නේ අපේ පිටි මිශ්‍රණය හොඳට ගාගත්ත ගෝවා මල් ටික. අපි එහෙනම් මේ ටික ඩීප් ෆ්‍රයි කරගන්න යමු. අපේ තෙල් එක දැන් රත් වෙලා තෙල් එක රත් වෙනකොට මේ විදිහට ගෝවා මල් ටික දාලා බැද ගන්න. මේ තියෙන්නේ අපි බැදගත්ත ගෝවා මල් ටික. අපි මේක දැන් දෙවෙනි පාරටත් ආයෙ බැදගමු. මොකද එතකොට හොඳට මේක ක්‍රිස්පිවට එනවා. අපේ බෙදගත්ත ගෝවා මල් ටික අපි මේ විදිහට ආයතරයක් බෙදගමු. අරගෙන මෙන්න මේ විදිහට පේපර් ටවල් එකකට දාගමු. මේ තෙල් ඉතුරු වෙලා තියෙනවා නම් මේ තෙල් ටික ඔක්කොම බේරෙන්න. මේ තියන්නේ අපි දෙවෙනි පාරටත් බෙදගත්ත ගෝවා මල් ටික. අපි එහෙනම් මේ ටික දැන් උයන්නේ යමු. මම මෙතන තෙල් මේස හැන්දක් පත් වෙන්න තියලා තියෙනවා. පත් වෙනකොට මම ඒකට සිහින්ව ලියාගත් පසුළුණු ටිකක් එකතු කරනවා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු ටිකකුත් එකතු කරනවා. පොඩි කුරුඳු කෑල්ලකුත් අමු මිරිස් කරල් දෙකකුත් රම්පෙ ටිකකුත් කරපිංචි ටිකකුත් එකතු කරනවා. ඊට ලුණු ටික රම්ප කරපිංචි ටික ඔක්කොම ටිකක් බැදීගෙන එනකොට මම ලුණු තේහෙදි කාලක් විතර එකතු කරනවා. මොකද අපි ගෝවා මල් වලටත් ලුණු දාලා තියෙන හින්දා. ඊළඟට මම ඒකට මිරිස් කුඩු තේහෙදි භාගයක් එකතු කරනවා. ඒ වගේම බැදපු තුන පහ තේහෙදි භාගයක් එකතු කරනවා. කහ තේහෙදි කාලක් එකතු කරනවා. ඊළඟට මම මේකට මුදවපු කිරි මේස හැන්දක් එකතු කරනවා. ඊට පස්සේ මේක හැඳවට
Goa malti ke, mevi dia ke, ikat tu kena. Meti ini api hadagat ke, goa mal malu. Me goa mal malu balan. Chicken curry ekak wage me tiyena. Ehttarema ogollanta ena nirmanshika visita kenekuta unath me wage maluwak hadala lassanta meseta arinna puluwan. Oyalath me vidihata hadala rasa balannako. Bohoma stuti.